අරගලයට අවුරුද්දයි. නමුත් අපේ රටේ ඒ අරගලයේ බලාපොරොත්තු ඉටු වුණාද? අරගලයේ බලාපොරොත්තුව තමයි මේ රටේ ජනතාව සියලු දෙනා එකතු වෙලා මේ රටට අවශ්‍ය කාරණා පිළිබඳව විශේෂයෙන් කණ්ඩායම්. අපේ රට පාලනය කරන පාලන ශාස්ත්‍රයේ දේශපාලනය වෙනස් කරන්න ජනතාව ඉදිරියට ආවා. එදා උනේ අරගල කරුවන් පාලකින්ට පාඩමක් උගන්වුවා. දැන් ඒ පරණ එළවපු පාලකයෝම අරගල කරුවන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන තියෙනවා. දැන් දූෂණ විරෝධී පනත ඒ විෂය බාර අමාත්‍යවරයාට අකමැත්තෙන් ඒ කල් දමින් ඉන්නවා. ඒක කොහොමද වෙන්නේ? අදෘශ්‍යමාන හස්තයක් තාම ක්‍රියාත්මක වෙන්නේ. රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට නෙමෙයි. අර පාර්ලිමේන්තුවෙන් එදා අරගලේ නිසා ඉල්ලාස් වෙච්ච අය පාර්ලිමේන්තුවේ පිට ඉඳගෙන උනත් තාම පාර්ලිමේන්තුව පාලනය කරන තත්වයක් අපිට. දූෂණ විරෝධී පනත අමාත්‍යවරයා කියනවා මම ඉදිරිපත් කරන්න ඡන්දෙකට යන්න අකමැත්තක් නැහැ කියලා. නමුත් අර ගෙදර ගියපු අය ගෙදරින් යවපු අය පාලනය කරනවා තාම මේ දූෂණ විරෝධී පනත ගෙන ඉන්නට ඉඩ දෙන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. මේ විසිරුව පළාත් පාලන ආයතන ටික නැවත බලාත්මක කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. හැබැයි අපි සමගි ජන බලවේගය හැටියට මම විතා වගීමෙන් කියන පළාත් පාලන කමිටුවේ සභාපතිවරයා හැටියට අපි ඊට විරුද්ධව අධිකරණයට යනවා. අපි විශ්වාස කරනවා අධිකරණේ සාධාරණයක් යුතු වෙයි කියලා. ජන වරමක් නැතුව විසිරුව පළාත් පාලන ආයතන ටික නැවත සක්‍රිය කරන්න තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. එදා රාජපක්ෂ අද රනිල් වික්‍රමසිංහ ඒ දෙගොල්ලොම එකතු වෙලා මේ කටයුත්ත සිදු කරා. මේ මාධ්‍ය සාකච්ඡාවල ඇමතිවරු කියනවා මේ තව කාලෙ තියෙනවා මේක අවසාන තීන්දුවනේ. අපි ඉතා පැහැදිලිවම කියනවා කරුණා කරලා මේ අස්වැස්සුම මේ ව්‍යාපෘතියේ මේ අඩුපාඩු ටික හදාගන්නකම් මේක නතර කරන්න. මේ අඩුපාඩු ටික හදාගන්න අත්‍යවශ්‍යයි. මේ වෙලාවේ මේ රටේ ජනතාවට සහන ලබා දිය යුතු වෙලාව, එහෙම නැත්නම් සහන කප්පාදු කරන වෙලාව නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි විපක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලදී පාර්ලිමේන්තුව පිටදී අධිකරණයේදී අවශ්‍ය කටයුතු සියල්ලම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.